හයියලුනි අදත් ඔයාලා හැමෝම යසී YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අලුත් අවුරුද්දේ drum simulator ශ්‍රී ලංකාවේකට අලුත් සුපිරි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකකින් අලුත් අප්ඩේට් එක ප්ලේ කරලා මේකේ තියෙන අලුත් සුපිරි දේවල් මොනවද කියලා අපි බලමු. දැන් මම මේ අප්ඩේට් කියන්නේ ක්ලික් කරන ඔන්න දැන් අපේ drum simulator ශ්‍රී ලංකා game එක අප්ඩේට් වෙන ගමනේ තියෙන්නේ. මම වීඩියෝ එකට යන කලින් මතක් කරන්න drum simulator ශ්‍රී ලංකා game එක ගැන වීඩියෝ සමතම් බලන්න යසිස් YouTube channel එක subscribe කරලා ඒක අපිට තියෙන bell icon එක click කරලා එන all කියන option එක select කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපිට හෝම් බල් එකේ අපිට මේ විදිහට drum simulator ශ්‍රී ලංකා ලෝගෝ එක තියෙනවා. ඒ වගේම coins ගන්න තියෙනවා. ඒ වගේම මේ පැත්තේ Facebook and YouTube option දෙක තියෙනවා. ඒ වගේම මේ පාර නම් අපිට අර free mode, mission mode වගේ ගොඩක් buttons තිබුණනේ හෝම් බල් එකේ. ඒ වුණාට මේකේ තියෙන්නේ 3යි. ඉතින් අපි බලමු මේ මොනවද කියලා. ඉතින් මුලින්ම තියෙනවා garage කියන එක. මේ විදිහට තමයි ඒක load වෙන්නේ. ඉතින් අපි බලමු මොනවද තියෙන vehicles කියලා. අපිට කලින් එකේ තිබුණ මේ Tata bus එක තියෙනවා. ඊළඟට අපිට තියෙන AC බස් එක. ඉතින් මේ දෙකම මේ පාර ෆ්‍රී තමයි දීලා තියෙන්නේ. ඒ වගේම ධම්රජින බස් එක තියෙනවා. මේකත් එයාලා මේ පාර ෆ්‍රී තමයි දීලා තියෙන්නේ. කලින් පාර මේව buy කරන්න ඕන. ඉතින් ඒ වුණාට මේ DC games වගේ DSSL ලොකු බස් එකට නම් අපි buy කරන්න ඕන. ඉතින් ඊළඟට තියෙනවා ඒගොල්ලොන්ට අලුතින්ම ගෙනාපු බස් එක. ඉතින් මේක ගහලා තියෙනවා new year gift for you 100% free happy new year කියලා. ඉතින් අලුත් අවුරුද්දේ තමයි DC games මේ tag දීලා තියෙන්නේ. ඉතින් අපි මේ බස් එකේ මුලින්ම යමු. ඒ වගේම ඊට අමතරව ෆ්‍රී තියෙන මේ අනික් vehicles ටිකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි main menu එකට යමු. ඉතින් මේ විදිහට තමයි load වෙන තැන ලස්සනට අලුත් බස් එක තියෙන විදිහට ඒකේ template එක හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ආයෙ ආවම අපි දැන් බලමු settings වලට කියලා. ඒකේ නම් graphic quality එක තියෙනවා, day night circle එකයි, steer sensitivity එකයි තියෙනවා. කලින් එකේ විදිහටම තමයි. ඉතින් මේ පාර ලස්සනට play කියන එක බස් එකේ photo එකක් එක්කම මේ විදිහට ලොකුවට බලා ගන්න පුළුවන්. අපි ඒක මේ විදිහට click කරමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට loading your account කියලා මේක load වෙන පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවක් මේ විදිහට ඉන්න ඕන. කලින් එකේ වගේ ඉක්මනට load වෙන්නේ නැහැ. ඊට පස්සේ loading complete කියන එකේ මේ okay කියන එක දෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතනදී තමයි අපිට mission mode උයි vehicle store එකයි free ride එකයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පාර අපිට mission mode එකත් offline තමයි දීලා තියෙන්නේ. ඒකෙන් අපිට සල්ලි ගන්න පුළුවන්. ඉතින් free ride එකෙන් අපිට මිනිස්සු නැග ගන්න බෑ. mission mode එකෙන් තමයි ඒක පුළුවන්. vehicle store එකෙන් කලින් සැරේ වගේම අර අනික් vehicles පදින්න පුළුවන්. ඔයාලා පේන තියෙන photos විදියට ලස්සනට තියෙනවා. You can play offline කියලා යටිනුත් තියෙනවා. අපි මේ mission mode කියන්නේ click කරමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කොහොමද මිනිස්සු නැගලා මේ පාර අපි play කරන්න කියලා. ඉතින් මෙතනින් අපිට vehicle එක select කරන්න තියෙනවා. අපි අලුතින් අපේ ඇඩ්නු සුපිරි බස් එක මේ විදිහට select කරලා play කියන එක දෙමු. ඉතින් map එක නම් කිසිම වෙනසක් නැහැ. කලින් තිබුණේම තමයි. ඉතින් මම මේකෙම ඕගොල්ලන්ට maps ගේනනම් ඉස්සරහට මම බොහෝ විට ඊළඟට දාන්නම් මේකෙ මිහින්තලේ යන වීඩියෝ එකක්, ඒ වගේම නෙල්ලිගල යන වීඩියෝ එකක්, අනුරාධපුර පූජා නගරයේ නුවරඑළිය, මේ හැම එකක් ගැනම මම separate videos දානවා ළඟ. ඉතින් මේ හින්දා අනිවාර්යයෙන්ම channel එක subscribe කරාට පස්සේ notification bell එක click කරලා තියාගන්න. ඉතින් අපි දැන් මෙතන මුලින්ම මේ මාතලේ කියන එකට යමු example එකක් විදිහට. ඉතින් අපිට 1500ක් කියලා තියෙනවා. ඒ කියන්නේ කලින් price ම තමයි මේක තියෙන්නේ. ඒවා අඩු කරලා නැහැ. ඉතින් මේ විදිහට please wait කියලා මේක load වෙනවා. හරි, ඔනේ game එක load වුණා. wow, ඔයාලට පේනවද අපිට මේ පාරේ මෙන්න මේ view එක අපිට බලා ගන්න පුළුවන්. ගොඩාක් හිතා ගන්නත් බැරි දේවල් මේ පාරේ add වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මුලින් පේන ඇති උඩින් TV එක තියෙනවා. ඒ වගේම මේක අපිට map එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට clock එකක් තියෙනවා 6:57 කියලා digital විදිහට. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේකේ ලෙලදෙන කොඩිය වගේම ලස්සන්ට අර බුදුරැස් මාලාවත් එක්ක ලස්සන චෛත්‍යය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන සුපිරිම දෙයක් තමයි ඔයාලට පේනවා ඇති ෆෑන් වල කැරකෙනවා, දැතිරෝධ කැරගෙන ෆෑන් එක තියෙනවා. ඒ වගේම උඩින් අපිට ලස්සන්ට DJ zone එක බලා ගන්න පුළුවන්. ඒවයි අර තියෙන buttons එකම. ඒ වගේම ලස්සන්ට අර දාදු කැට වගේ වෙල්ලලා ටෙඩි බෙයලා තියලා ලස්සන්ට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් දොරක් තියෙනවා.
ඉතින් ඒ වගේම අපිට ඩ්‍රයිවර් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මේකේ පළවෙනි කැමරා එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් අපි කැමරාස් ගැන කියලා ඊළඟට කන්ට්‍රෝල්ස් ගැන කතා කරමු. ඉතින් වාව් යන්නේ පළවෙනි වතාවට මෙන්න මේ කැමරා view එකත් අපිට තියෙනවා. ඒ කියන්නේ අර ඉස්සර සීට් එකේ ඉඳන් බලද්දි අපිට මේ විදිහට තමයි view එක පේන්නේ. ඒ විදිහට මේක හදලා තියෙනවා. ඊළඟට තමයි අරුතිම ඇඩ්වන්ස් සුපිරිම එක තියෙන්නේ. මේ තමයි බස් එක ඇතුලේ 360 view එකක්. ඒ කියන්නේ අපිට බස් එක ඇතුලේ මොන වගේද කියලා බලන්න පුළුවන්. ඔයාලා පේන ඇති ලස්සන්ට අපේ සීට් තියෙනවා. ඒ වගේම දෙපැත්තේ ලස්සන්ට අපිට බලා ගන්න පුළුවන් කර්ටන්ස් තියෙනවා. ඉතින් මේක ලස්සන සුපිරි ෆීචර්ස් තියෙන එකක්. ඔයාලා පේන ඇති උඩින් බෆල් එහෙමත් තියෙනවා. පිටිපස්ස ඔයාලා පේන ඇති ලස්සන්ට ටේබල් එකක් තියෙනවා. බීම එහෙම තියන්න පුළුවන්. ඒ වගේම ලස්සන DJ zone එකක් එක ටීවී එකකුත් එතනත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ view එකට යමු. ඊළඟට අපිට තියෙන්නේ මේ driving seat එකේ ඉඳන් තියෙන view එක. ඊළඟට අපිට තියෙන්නේ මේක 360 view එක නෙමෙයි, මේ අලුතින්ම ඇඩ් වෙච්ච view එක. එහෙම කරන්න බෑ අපිට. මෙන්න මේ විදිහට ඉස්සරහා තියෙන එක. ඉතින් මේ තමයි අපේ බස් එක වල පේන ඇති ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලැබෙන කොඩිය වගේම අර digital special tours DC games කියන එක තියෙනවා. මේ ක්ලික් කරාම ඒකෙම back side එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම map එක මෙතනින් තියෙනවා. ඉතින් ඊළඟට මේ ක්ලික් කරොත් අපිට ඔන්න දැන් 360 view එකට එන්න පුළුවන්. ඉතින් ඊළඟට ආවම මෙන්න මේ විදිහේ අර පිටිපස්ස ඉඳන් තියෙන view එක තියෙනවා. ඉතින් මේ ටික තමයි මේකේ අපිට ප්‍රධාන වශයෙන් මේකේ තියෙන කැමරාස් ගැන කියන්න තියෙන. දැන් අපි බලමු මොනවාද අලුතින් ඇඩ් වෙලා තියෙන කන්ට්‍රෝල්ස් කියලා. ඉතින් මේ පාර සුපිරිම කන්ට්‍රෝල්ස් ගොඩක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලා පේන ඇති කොනේම ලයිට්ස් තියෙනවා. අපි ඒක දාලා බලමු. එතකොට මේ විදිහට බස් එකේ ලයිට් එනවා. LED කියන එක දැම්මම ඔයාලා පේන ඇති තොරණක් වගේ ලස්සනට LED බලා ගන්න පුළුවන්. ඉතින් අපි අතුරට ගිහලා බලමු ඇතුළෙත් LED තියෙනවද කියලා. වා, ඔයාලා පේනවද අපිට ඇතුළෙත් මේ විදිහට LED ලයිට්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒක දැම්මම අපිට ලස්සනට ඇතුළේ ඉන්ටීරියස් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඊළඟට අපිට තියෙනවා මේ DJ කියන එක. ඉතින් මේ පාර ගොඩක් විශේෂ දෙයක් තියෙනවා. මේ DJ කියන එක දැම්මම ඇත්තටම DJ සින්දු යනවා. දැන් මම ඒක දාලා පෙන්නන්න. දැන් මම ඔයාලට මේ DJ කියන එක දාලා පෙන්නන්න. ඔයාලට ඇහෙනවා ඇති අපිට DJ සින්දු ලස්සන්ට අහන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති අර DJ zone එකකුත් බස් එකේ පැත්තක ඕපන් වුණා. හැබැයි පිටිපස්සේ නෑ මේ පාර. මෙතන තමයි ලයිට්ස් එක බෆල් තියෙන්නේ. ඔයාලට ඇහෙනවා ඇති ලස්සන්ට අපේ මියුසික් තියෙනවා. අපි දැන් ඒක මේ විදිහට ඔෆ් කරමු. ඒ වගේ මේ පාර අලුතින් අපිට ඔප්ෂන්ස් දෙකක් ඇඩ් වෙලා තියෙනවා. තවත් සුපිරි ඔප්ෂන් දෙකක්. ඉතින් මේ කැමරා කියන එකෙන් අපිට ස්ක්‍රීන් ෂොට්ස් ගන්න පුළුවන්. ඒක මේ විදිහට ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඔටෝ ස්ක්‍රීන් ෂොට් එකක් වදිනවා. ඉතින් ඒක ගැලරි එකට මම හිතන්නේ සේව් වෙන්නේ. ඊළඟට තියෙනවා මෙන්න මේ රෙස්කියු බටන් එක. ඒකෙන් අපිට vehicle එක rescue කරන්න පුළුවන්. අපි ඒක චුට්ටකින් බලමු. ඉතින් අපිට steering wheel එක මේ විදිහට ලස්සන තියෙනවා. මේ පාර හොඳට කපල හරවන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ වගේම අපිට horn 6ක් තියෙනවා. ඉතින් අපි දැන් මේකේ යන ගමන්ම බලමු ඊළඟ දේවල් මොනවද කියලා. ඉතින් මෙතන ඔයාලා පේන ඇති මිනිස්සු ඉන්නවා. අපි එතනට යමු. ලස්සනට විසිල් එක ඔයාලට ඇහෙනවා ඇති. ඉතින් එතනට ගියාම getting passengers please wait කියලා වැටුණා. අපි වේගින් යමු යාළුනේ. කලින් මැප් එකේම තමයි vehicles වල පොඩි differences ටිකක් තියෙනවා. අපිට වේගින් යන්න පුළුවන්. අපි අතුලේ බලමු. ඔයාලට පේන ඇති මාර ලස්සනට තියෙනවා. ඒ වගේම යාළුනේ ඔයාලට මේ මෙතෙන්ට ගියාම බලා ගන්න පුළුවන් අර speed meter දෙකක්ම මේ පාර තියෙනවා. ලස්සනට චූටියට. අර ස්වභාවික විදිහට තියෙනවා. ඒ වගේම මෙතන පොඩියට මැප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන phone එකකුත් තියෙනවා. ඉතින් දැන් අපි යන ගමන් බලමු මේකේ තියෙන අනිකුත් දේවල් මොනවද කියලා. ඉතින් මේකේ තියෙන තවත් දෙයක් තමයි මෙන්න මේ බටන් එක ක්ලික් කරාම මේ විදිහට ඩිම් කරන්න පුළුවන්. ඒ වගේම මේ පාර අපිට ගොඩක් ඕන වෙලා තිබුණ ඔප්ෂන් එකක් තමයි හෑන්ඩ් බ්‍රේක් එක. ඒකත් අපිට ඇවිල්ලා තියෙනවා මේ මෙතනින් තියෙන එක. ඉතින් දැන් මම ඒක ගහලා පෙන්නන්නම්. ඔයාලා දකින්න ඇති ඇත්තටම හෑන්ඩ් බ්‍රේක් එක ගැහුවා වගේ ලස්සන්ට මේ විදිහට අපිට ෂණිකව නවත්ත ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක ක්ලික් කරාම අපිට දොරවල් අරිනවන්න පුළුවන්. ඔයාලා පේන ඇති දොරවල් අරිනවම වෙනවා. ඒ වගේම මෙතන අපිට normal horns වගේම ලස්සන horn 6ක් දීලා තියෙනවා. අපි මේ normal horn එකක දාලා බලමු. ඔයාලට ඇහෙන්නේ නැති ඒක තමයි horn එක. අපි අනික horn 6 දාලා බලමු. ඉතින් ඔයාලා පේනවා ඇති අලුත් මැප් එකක් ලෝඩ් වුණා. ඉතින් මේ විදිහට ටිකක් ගහමු.
ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති සුපිරි හෝන් ටිකක් තියෙනවා. ඉතින් කලින් එකේ තිබ්බ හෝන්ස් ටිකමයි තියෙන්නේ. හැබැයි හෝන්ස් කීපයක් අලුතිනුත් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ පාර මේ ටික තමයි අපේ අප්ඩේට් එකේ ආපු ඒවා ගැන කියන්න තියෙන්නේ. එහෙනම් අපි ටිකක් ප්ලේ කරලා බලමු. ඉතින් හොඳ සෙන්සිටිවිටි එකක් වගේම මේ හොඳ කැමරා මූඩ්ස් වලින් හොඳට අපිට බලාගෙන ඔක්කොම මැප්ස් වල යන්න පුළුවන්. ඉතින් මම ආයෙ මතක් කරන්නම් මේක යන තියෙන හැම මැප් එකක් ගැනම මම සෙපරේට් සුපිරි වීඩියෝ දානවා. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එකත් click කරගෙන all කියන එකත් කරලා තියාගන්න. එතකොට මම මේ game එක ගැන සුපිරි වීඩියෝස් දාපු ගමන් ඕගොල්ලන්ට notification එකක් ඕගොල්ලෝ ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේ විදිහට තමයි මේක ප්ලේ කරන්න තියෙන්නේ. දැන් අපි බලමු මේකේ අර අලුතින් ඇඩ් වෙච්ච ඔප්ෂන් එක. එහෙමත් නැත්නම් අර අලුතින් ඇවිල්ලා තියෙන අපිට ගොඩක් ඕන වෙච්ච අර බස් එකේ මොනවා හරි වුණාම ආපහු රෙස්කියු කරන ඔප්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි දැන් ඒක බලමු. ඉතින් මේ විදිහට දැන් මම ඒක ක්ලික් කරන්නම්. එහෙම ක්ලික් කරාම මෙන්න මේ විදිහට ප්ලීස් වෙට් කියලා ආපහු ලෝඩින් කියලා වැටෙනවා. අපි බලමු ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. වාව් යාළුවනේ මට නම් හිතා ගන්නවත් බැහැ. දැන් අපි අර හිටපු තැනමයි ආපහු එතන ඉඳන්ම රීස්ටාර්ට් වෙලා නැහැ පළවෙනි මැප් එකේ ඉඳන් අපි හිටපු තැනම මේ විදිහට පාර මැද ඉන්නවා. ඒ කියන්නේ මේ පාර කලින් අප්ඩේට් වල වගේ නේ මේ කොයිවයි හරි වෙලාවක බස් එකේ පෙරළුණා. ඉතින් අපි ටික කළා ආපහු ෆ්‍රීම ආපහු පාරට vehicle එක ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ සුපිරි දේවල් මේක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මම අනික් vehicles නම් ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ නැහැ. මොකද මම මේකේ ප්‍රධානම අප්ඩේට් එක ආවට පස්සේ වීඩියෝ එකක් කරා. ඔයගොල්ලෝ ඒක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ඒකෙදි මම අනික් දේවල් ගැන ඔක්කොම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් මම මේ ගේම් එකේ අලුත් අප්ඩේට් එකකින් ළඟදිම ලයිව් එකකුත් එනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් සූදානමින් ඉන්න. ඉතින් මේ ටික තමයි මේ පාර අපිට ගේම් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට මතක් කරන්නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරලා ඔයාලත් මේ අප්ඩේට් එක අප්ඩේට් කරාද වගේම ඔයාලගේ වටිනා අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ අලුතින් ආපු අප්ඩේට් එක ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අය හොයනවා. ඒ නිසා මේ වීඩියෝ එක පුළුවන් තරම් හැමෝටම ෂෙයා කරන්න. මේ වගේ කිසිම YouTube channel එකක් ගේන්නේ නැති Driving Simulator Sri Lanka ඇතුළු සුපිරි gaming videos හැමදාම බලන්න Yasa Isuru YouTube channel එක subscribe කරන්න. ඒක අපිට තියෙන bell icon එකක් click කරගෙන all කියන option එක click කරොත් තමයි මම මේ වගේ සුපිරි වීඩියෝ එකක් YouTube එකට upload කරපු ගමන් ඕගොල්ලන්ටත් notification එකක් ඇවිල්ලා බලන පළවෙනිම කෙනා වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමුමු. ඔයාලට පේනවා ඇති දැන් දකුණු පැත්තේ මම driving simulator ශ්‍රී ලංකා ගැන කරපු හැම වීඩියෝ එකම තියෙන playlist එක ඒ click කරොත් මම කරපු driving simulator ශ්‍රී ලංකා ඔක්කොම videos ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මම කරපු තවත් සුපිරි වීඩියෝ එකක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමුමු. ඔයාලට සුභම සුබ දවසක්.